අපේ උත්තරංග 4. ඒකද කියනවා වාතය තබායදී වීදුරු ප්‍රිස්මයක් තුලින් ඒකවර්ණ ආලෝක කිරණයක් වර්තනය සඳහා කරන ලද පාද ප්‍රකාශ සලකා බලන්න. උතල ඔන්න වාතය ඉඳන් ආලෝක කිරණේ ඊළඟ වීදුරු දුරින් ගමන් ගන්නවා. වාතයේ වේගය රික්ක වේට බොහොම කිට්ටු C කියලා ගන්න පුළුවන්. වාතය දුර වේගය V කියලා ගත හැකි. උතල වීදුරු වල වර්තනාංකය N කියලා ගත්තොත් ඒක C බෙදීම V කියලා යන්න පුළුවන්. උතල අපිට පේනවා V වලගේ C වඩා අඩු වෙනවා. ඒක බොහොම සරල සංසිද්ධියක්. C වල වේගය රික්ක වේගයට බොහොම කිට්ටු වාතය නිසා හබලු වෙන වාතේ මුලින්ම කියනවා ඒ ප්‍රිස්මේ තුලදී ආලෝකයේ කිරණේ වේගය ප්‍රිස්මේ ඉවත දීට වඩා අඩුය. කතාව හරි. මොකද හේතුව v සමාන වෙන්නේ c බෙදීමෙන්. n කියන්නේ වර්තනාංක අනිවාර්යයෙන් 1ට වඩා වැඩි ඕනම ද්‍රව්‍යයක වර්තනාංකයකට වැඩි. ඒතර වාතයේ වර්තනාංකයට වඩා අනිත් හැම ද්‍රව්‍යකම වගේ මදක් කො වැඩි. ඒ නිසා මොකද වෙන්නේ වීදුරු වල ආලෝකයේ වේගය අඩුයි. මොකෝ n සමාන c බෙදීම v එන v සමාන c යට n කියන එකට වැඩි ගන්න තා v වලගේ පීටෝඩ අඩුයි. ඒ නිසා මේ කතාව හරි. එහෙනම් ඒ හරි. B බලමු. ප්‍රිස්මය තුලදී ආලෝක කිරණයක සංඛ්‍යාතය ප්‍රිස්මය ඉවතරදී වඩා අඩුය. මාධ්‍යකින මාධ්‍යකට යද්දී සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. වර්තන ක්‍රියාවලියේදී වෙනස් නොවන සාධකය තමයි සංඛ්‍යාතය. අපි දන්නවා ජලයේ බැස්සත් රතු පාට තමයි පේන්නේ. එළිය බැලුවත් වාතයේ බැලුවත් රතු පාට තමයි. ඒ වර්ණය කියන ගුණේ ළඟාපවතින සංඛ්‍යාතය මත ඒ කියන්නේ වර්තනයේදී සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. ඒකනේ ජලයේ බැස්සම රතු පාට තමයි පේන්නේ. සංකේතය මත තමයි එන පරිණ රඳාපවතින සංකේත වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ B කතාව වැරදි. C වලට යමුකෝ. ප්‍රිස්මය තුලදී ආලෝක කිරණේ තරංග ආයාමයේ ප්‍රිස්මයේ ඉවතරදීට වඩා අඩුය. ප්‍රිස්මය තුලදී ආලෝක කිරණේ තරංග ආයාමයේ ප්‍රිස්මයේ ඉවතරදීට වඩා අඩුය. ඇත්ත කතාව. V සමාන F ලැම්ඩා. ඒතර සංකේතය වෙනස් වෙන්නේ නැහැ. වේගය අඩු වෙනවා. එහෙනම් ලැම්ඩා අඩු වෙන්න ඕනේ. අන්න එතන මම කිව්වා. බද V සමාන F ලැම්ඩා. එතකොට වේගය අඩු වෙන බව අපි කිව්වා ප්‍රිස්මය තුලදී සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යෙන් ලැම්ඩා අඩු වෙනවා. එහෙනම් අන්න වාතයට වඩා ලැම්ඩා අඩුයි වීදුරු ප්‍රිස්මය තුලදී. එහෙනම් C හරි. එහෙනම් E හා C හරි උත්තරේ. E හා C හරි උත්තරේ තියෙන උත්තර අංක 4.